ආයුබෝවන් අද අපි කතා බහ කරන්නට යන්නේ මේ අප්‍රේල් මාසේ 22 වෙනිදා 5:15ට ගුරු මේෂයට පැමිණීමේ පලාපල විස්තරය. ඉතින් මේක බොහොම සුවිශේෂී පිහිටීමක්, ඉතාමත්ම වැදගත් තත්ත්වයක්. ඒ නිසාමයි අපි මේ නාලිකාව ඔස්සේ ඔබට මේ ගැන කියන්නේ. ඉතින් අර එකිනෙක ග්‍රහයන්ගේ අර සතියට මාරු වෙන, සති දෙකට මාරු වෙන පලාපලයට වැඩිය ඉතාමත්ම වැදගත් මේ ගුරුගේ මාරුවේ තියෙන පලාපල විස්තරය තියෙන නිසා තමයි අපි මේ විශේෂයෙන් මේ වැඩසටහන ඔබ වෙත සකස් කරලා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ ගැන කියද්දි කියන්නට ඕනි, ඔබට මේ පලාපල විස්තරය ගෙන දෙන නාලිකාව ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද අපි ඉදිරියේදී ගෙනෙනවා මේ වගේ පැහැදිලි වීඩියෝ ඔබට එකිනෙක වැදගත් වන. ඊට අමතරව ඔබගේ තියෙන විවිධ ජ්‍යොතිෂ්‍යමය අවශ්‍යතාන්, ජ්‍යොතිෂ ඉගෙන ගන්න කැමැත්තක් තියෙන පිරිසට ජ්‍යොතිෂ සහතික පත්‍රයක් ලබාගෙන කටයුතු කරන්නට, ඉදිරි ජීවිතය සකසා ගන්නට, ඒත් එක්කම අනාගතයේදී නිවාස බලන්නට, නිවාස ඒ පරීක්ෂා කරදීම් සේවා ලාභීට කර දෙන්නට ඔබගේ බලාපොරොත්තු තියෙනවා නම් ඔබට පුළුවන් වාස්තු විද්‍යා සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වෙන්නට. ඊට අමතරව ඔබට හැකියාවක් තියෙනවා කේන්ද්‍රය බලාගෙන එකත් හදාගෙන ඒ කටයුතු කොහෙවත් ඇවිදින් නැතුව ගෙදරින්දම කරන්නට තියෙන තිරයේ දිස්සෙන අංකයට ඔබගේ ජන්ම පත්‍රයේ තොරතුරු ටික යොමු කරන එක පමණයි. ඊට පස්සේ ගෙදරින්දම ඉතිරි කටයුතු කරගන්නට පුළුවන්. දැන් අපි කතා කරගෙන යන්නේ මේ අප්‍රේල් මාසේ විශේෂිත ගුරු මාරුව ගැනනේ. ඔන්න ගුරුගේ දශාවක් තියෙනවා නම්, ගුරුගේ අතුරු දශාවක් තියෙනවා නම්, ගුරුගේ විදසාවක් තියෙනවා නම් වැඩි අවධානයක් මේ වෙත යොමු කරන එක වඩාත් වැදගත්. එහෙම නැති අයට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණයක් අපිට විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි. මොකද ග්‍රහයක් මාරුණා කියලා විශේෂිත පලාපල වෙනසක් සාමාන්‍ය ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැති නිසා, ඉතින් අර කාල සීමාවන් එක්ක සුවිශේෂී බලපෑම් තියෙන පුද්ගලයන් අපිට ජන්ම පත්‍ර ඇසුරෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ පලාපල විස්තරය සකස් කරගන්නේ කොහොමද කියන කාරණේ ඉතාමත්ම වැදගත්. අපි මේකට බලන්නේ විශේෂයෙන්ම තත්කාලයේ අවස්ථාවේ තියෙන ග්‍රහ කේන්දරයේ පිහිටීම මොන වගේද මේ පලාපල විස්තරයට අපි ගන්න. ඉතින් ඒ ගැන බලද්දී ලග්නය පෙන්නුම් කරන්නේ මීන විදිහට, හෝරාව පෙන්නුම් කරන්නේ සිංහ විදිහට, දීර්ඝාණී පෙන්නුම් කරන්නේ උච්චික විදිහට, සප්තාංශකය පෙන්නුම් කරන්නේ කුම්භ විදිහට, නවාංශ පෙන්නුම් කරන්නේ කුම්භ විදිහට, ද්වාදශාංශකය පෙන්නුම් කරන්නේ ධනු විදිහට, ත්‍රිංශාංශකය පෙන්නුම් කරන්නේ වෘෂභ විදිහට. ඉතින් මේ ආකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊට අමතර මේ ග්‍රහයන්ගේ ස්වරූපයන් ඉතාමත්ම වැදගත් මේ පලාපල විස්තරය අඩු වැඩි කරන්නට. රවි සහ චන්ද්‍රයා ගැන බැලුවොත් උච්චව පිහිටීමක් තමයි ඔන්න පවතින්නේ. සිකුරුගේ පිහිටීම බැලුවොත් ස්වශ්‍රේෂ්ඨ පිහිටීමක් තමයි ඔන්න පවතින්නේ. ශනි බැලුවොත් මූල ත්‍රිකෝණ බල පිහිටීමක් තමයි තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් ඔබට ඉතාමත්ම යහපත් ඵල දෙන්නට උදව් උපකාර කරන වපසරියක් තමයි ඇති කරන්නේ. ඊළඟට අපි බැලුවත් එහෙම ගුරුගේ ස්වභාවය, දැන් අපි ගුරු මාරුවක් ගැන කතා බහ කරන්නේ, ගුරුගේ ස්වභාවය කොහොමද වෙනස්කමකට ලක් වෙන්නේ? අනිවාර්යයෙන්ම මේක වැදගත් වෙනවා ජ්‍යොතිෂ විග්‍රහයක් කරනකොට. ඉතින් ඔබ විවිධ නාලිකාවල විවිධ වැටසටහන් අරඹනවා ඇතිනේ මේ පලාපල විස්තරය සම්බන්ධව. නමුත් ඔබට මෙවැනි විග්‍රහයන් ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඉතින් ඒ නිසා තමයි අපි දිගටම ඔබට මතක් කර සිටි අපිත් එක්කම රැඳී සිටින්න කියන කාරණය. මොකද මේ විදිහ විග්‍රහයන් තුළ තමයි මේකේ නිවැරදි தত্ত্বයන් හඳුනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම නිකම්ම පලාපල විස්තරේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර නිකන් කියාගෙන ගියා. ඊට පස්සේ ආයතව පලාපල විස්තරයක් ගියා. එහෙම පලාපල විස්තරයන් වලින් ඔබට ඇති ඵලයකුත් නැහැ. එහෙම දෙයක් තියෙන බලපෑමකුත් නැහැ. ඉතින් එතකොට එහෙම බලපෑමක් තියෙනවා නම් මොකද්ද හේතුව? මොන විදිය ග්‍රහ පිහිටීමද තියෙන්නේ? මොන විදිය தত্ত্বයන්ද ඒ තුළ ඇති කරන්නට හැකියාව තියෙන? අනිවාර්යයෙන්ම මේව පැහැදිලිව එකිනෙක කියන්නට හැකියාවක් තියෙන්නට ඕනි ඒ අදාළ කෙනාට. ඉතින් එහෙම කියලා දෙන්නේ නැති පලාපල විස්තර ඔබ මෙතෙක් කල නරඹනවා නම් ඉතින් ඒ ගැන ඔබ විසින්ම අවබෝධය ඇති කරගන්නට ඕනි. අප විසින් අප ගැන කියන්නට හැකියාවක් නැති නිසා ඔබ විසින් මේ ගැන අවබෝධය ඇති කරගෙන පලාපල විස්තරයන් නරඹන්නටත් අපි ආරාධනය කරනවා. දැන් අපි බැලුවොත් එහෙම ගුරු මීනේ ස්වශේෂ්ත්‍රගත පිහිටීමේ රේවති කියන නැකතේ පාදයේ බැලුවොත් හතරවන පාදයේ අවස්ථාව කියන එක බැලුවොත් සභා අවස්ථාවේ අධිපති හා උපාධිපති බුද වන ආකාරයට තමයි මේකේ පිහිටීම තියෙන්නේ. එතකොට මේක පත් වෙන්නේ කොහොමද මේ ග්‍රහයක වෙනස්කම? ගුරු මේෂයේ මිත්‍රව අස්විද කියන නැකතේ පළමුවන පාදයේ ගමන අවස්ථාවේ අධිපති හා උපාධිපති කේතු බවට පත් වෙමින් තමයි වෙනස්කම ඇති කරගන්නේ. ඉතින් ඔබට
ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්නට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, ඒත් එක්කම ලග්නය කියන විස්තර ටික tire දිස්සන අංකයට WhatsApp පරිවිඩයක් යොමු කරලා ඔබටම පුළුවන් ජන්මපත්‍රය පහසුවෙන් පරීක්ෂා කරගන්නට. ඉතින් අපි දැන් බලන්නට යන්නේ ඔබට කොහොමද මේ තත්ත්වය බලපාන්නේ කියන කාරණාවයි. ගුරු මාරු අපේ කන්‍යා ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට කොහොමද බලපාන්නේ? විවාහය සම්බන්ධව අනපේක්ෂිත පීඩා තත්ත්වයක් නැති කරන ස්වභාවයක් තියෙන්නේ. බොහෝ අය යෝජනා වන කාලයක් විදිහටත් නම් කරන්නට පුළුවන්. රැකී රක්ෂා ගැන බැලුවොත් පතල්, ගුවන්, නාවික ශ්‍රේෂ්ඨවල අයට ඉතා යහපත් ලැබීම් සහිත කාලයක් විදිහටයි ඔන්න පෙන්නුම් කරන්නේ. රැකිය ස්ථානගත දුක් ගැනවිලි ඔබට බොහෝමයක් කියන කාලයක් විදිහටයි පෙන්වන්නේ. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් වාස්තු දෝෂ ගෘහය තුළ සක්‍රියතාවේ ඉහළ යන කාල සීමාවක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේක ගෘහ ජීවිතයට බලපානවා. ලිංගික ජීවිතයේ නීරස වීම ඇති කරන ස්වභාවයක් තියෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉහළ ප්‍රගතියක් ඇතිවන කාලයක් විදිහටයි ඔබට දක්වන්නට පුළුවන්. උසස් අධ්‍යාපන උපකාර උදව් ආධාර ශිෂ්‍යත්ව හිමිවන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. ධනය සම්බන්ධයෙන් දැන් අවධානය. ධනය සම්බන්ධයෙන් ඉහළ ලැබීම හා ලාභදායි නව ව්‍යාපාර අවස්ථා හමුවන කාලයක් විදිහටයි ඔබට කියන්නට ඕනි. වියදම් කළමනාකරණය වෙලා ආදායම් සරුවන කාලයක් කියන එකත් කියන්නට ඕනි. ඔබට අපි කියපු පලාපල විස්තරය යම් අඩුවක් කරන්නට, වැඩියක් කරන්නට, වෙනසක් කරන්නට දායක වෙන්නේ ඔබගේ ජන්මපත්‍රය. මොකද උප්පත්ති මොහොතේ තියෙන ග්‍රහ සටහනේ, ග්‍රහ බලයේ ඒ බලපෑම් ටික සටහන් වෙලා තියෙන්නේ ඔබ අතේ තියෙන ජන්මපත්‍රයේ. ඉතින් ඒ ජන්මපත්‍රය ඔස්සේ තමයි මේ බලපෑම ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි අපි විශේෂිත ප්‍රතිකර්ම ආදී මේකට සඳහන් කරේ නැත්තේ. මොකද ඔබටම අනන්‍ය වන ප්‍රතිකර්මය, ඔබටම ගැළපෙන ප්‍රතිකර්මය සටහන් කරන්නට පුළුවන්කම තියෙන ඔබගේ ජන්මපත්‍රයේ ඒ තියෙන උප්පත්ති ග්‍රහ බල සටහනත් එක්ක නිසා වෙන්න. නැත්නම් ඔබ වෙනත් නාලිකාවල විවිධ අර පොදුවේ පැනඩෝල් බොනවා වගේ උනට ඒ වගේ ප්‍රතිකර්ම ක්‍රමවේදයන් සඳහන් කරා උනට අපි එහෙම සඳහන් කරන්න යන්නේ නැත්තේ අන්න ඒ හේතුව නිසායි. ඉතින් ඔබට සුවිශේෂීව ලැබෙන මේ අවස්ථාවෙන් ඔබ නිසි ප්‍රයෝජනය අරගෙන ඔබට පුළුවන් tire දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. අපේ ජ්‍යොතිෂ සහතික පත්‍ර පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන, වාස්තු විද්‍යා සහතික පත්‍ර පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන. ඉතින් ඔබට ඒවා තවදුරටත් ඉගෙනගෙන ඔබගේ කටයුතු සාර්ථක කරගන්නට අවකාශය අපි සලසලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔබට මේ වීඩියෝ නරඹන්නට පහසුකම් සැලසිලා තියෙන මේ YouTube නාලිකාව හරහා. ඉතින් ඔබ subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඉතින් ඒකට උත්තර කරාට පස්සේ ඔබට අපි ඉදිරියේදී ලබා දෙන වීඩියෝ එකකින් එක පැහැදිලි විස්තරයන් එක්ක මේ නාලිකාව හරහා නරඹන්නට අපි පහසුකම් සලසනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් ඔබට කියන්නට තියෙන්නේ ඔබගේ ඒ ගෘහ ජීවිතේ බලාපොරොත්තු වෙන සියලුම බලාපොරොත්තු ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට වඩා සාර්ථක කරගන්නට ඔබට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ගොඩ නැගෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඒත් එක්කම ගෘහ ජීවිතයේ යම් යම් දියුණුවතක ඔබ කරන සියලු කටයුතු, ඒ සියල්ලම ඔබ අපේක්ෂිත ආකාරයටම සාක්ෂාත් කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය ලැබෙන්නට, ඔබ කරන්නට ඉන්න ව්‍යාපාරික ආදී ඒ සියලු ආදායම් ක්‍රම බොහොම සරුවට ලැබෙන්නට හොඳ කාලයක් අපි ප්‍රාර්ථනා කරනවා.